culture beyond production. අයිබුවන් කොස් පොලොස් වාරෙට කොහොල්ල ටිකක් ගා ගන්න නැතුව පොලොස් කෑල්ලක් කන්නට පොලොස් මැල්ලුමක් කන්නට අපි කවුරුත් කැමති. නමුත් කාර්යබහුල ඔබට මට මේ අවස්ථාව ලැබෙනවද කියලා වේලාවකට සැකයක් උපදිනවා. ඉතින් මේකට අවස්ථාවක් තියෙනවද? ඒ ගැන අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි කෘෂිකාර්මික ව්‍යවසායකත්වයේ දියුණු කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උත්සාහ කරනවා. මේ සඳහා පොලොස් හොදාගෙන අපිට මොකද කරන්නට පුළුවන් කියලා අපි සොයා බැලුවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පරිශ්‍රණ ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පරිශ්‍රණ දීපිකා හෙට්ටිආරච්චි මහත්මිය අපිත් එක්ක ඉන්නවා මේ ගැන ඔබව දැනුම්වත් කරන්නට. දීපිකා මහත්මිය, දැන් අද මේ පොලොස් අපිට ඩිස්ප්ලේ එකක් තියෙනවා. පොලොස් කන එක වැදගත්ද? ඔව්. ඇත්තටම පොලොස් කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතාමත් ඉහළ එළවලුවක් විදිහට අපිට භාවිත කරන්න පුළුවන් දෙයක්. ඒතකොට පොලොස් වල තියෙනවා තන්තු ගොඩක්, විටමින් සී ගොඩක් තියෙනවා. ඒ වගේම ඛනිජ ලවණ, يعني ෆොස්ෆරස්, කැල්සියම්, යකඩ සහ පොටෑසියම් බහුල වශයෙන් තියෙනවා. ඒ නිසා මේකේ ප්‍රතිඔක්සිකාරක ගොඩක් තියෙනවා. ඒ නිසා අපිට මේ පොලොස් අනුභවය තුලින් අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම බෝවන හා බෝනෝන රෝග රැසකින් මිදීමට මේ පොලොස් ආහාරයට ගැනීම වැදගත් වෙනවා. හොඳයි. දැන් පොලොස් ආකාර කීපයකට අපිට සකස් කරගන්න පුළුවන්. දැන් ඇත්තටම සාමාන්‍ය පොලොස් ගෙඩියක් ගහෙන් කඩලා ඇවිල්ලා කපලා උයා ගන්නවට වඩා වෙනස් ආකාර කීපයක් මෙතන දකින්නට ලැබෙනවා. මොන විදිහටද මේ පොලොස් අපිට පිළියෙල කරගන්න පුළුවන් ව්‍යාපාරයක් වශයෙන් කරනකොට? ඔව්. ඇත්තටම මේ පොලොස් අපිට ආහාරයට ගන්න පුළුවන්. බහුලවම අපි ගන්නේ ව්‍යංජනයක් විදිහට ඇඹුල් විදිහට හදා ගන්නවා. එහෙම නැත්නම් මැල්ලුමක් විදිහට හදා ගන්නවා. ඊට අමතරව හදා ගන්න ක්‍රම කීපයක් අච්චාරු, සිනිසම්බර් වගේ අපිට හදා ගන්න පුළුවන්. එතකොට අපිට ව්‍යාපාරයක් විදිහට මේක විචලනය කරලා තියාගෙන ඒකම නැවත අපිට පුළුවන් මැල්ලුම් විදිහට සකස් කරගන්න, නැත්නම් ව්‍යංජනයක් විදිහට සකස් කරගන්න. එතකොට ඒ වගේම පවුඩර් එකක් විදිහට සකස් තියාගෙන අපිට පුළුවන් ඒක රොටි, පිට්ටු, කැඳ වගේ දේවල් වලට යොදා ගන්න. ඒ වගේම බෝතල් කරලත් අපිට මේක තියා ගන්න පුළුවන්. ඒකත් නැවත අපිට ව්‍යංජනයක් විදිහට සකස් කරගන්න පුළුවන්. අපිට පුළුවන් නම් අවුරුද්ද හැම කාලෙකම ආහාරයට ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට කාර්යබහුල අයට මේ පොළොස් වාරයටත් මේක කන්න බැරි වෙනවා. මොකද අත් එක හොල්ල ගෑවෙනවා, කපන්න අමාරුයි, කට්ටක් තියෙනවා නේද? ඒ නිසා ඔව් අගේ එකතු කළ නිෂ්පාදන සකස් කිරීම ඉතාම වැදගත් ව්‍යාපාරයක් වශයෙන් ඔබ දියුණු වෙනට උත්සාහ කරනවා නම් අපිට මෙතන දකින්නට ලැබෙනවා පොලොස් මැල්ලුම් සහ කැට ආකාරයේ සකස් කළ පොලොස්. මේ මොකද්ද, මේක කොහොමද සකස් කරන්නේ? ඔව් ඇත්තටම අපි මේකට කියන්නේ මේ පොලොස් නැවුම සැකසීම කියලා. ඔව් ඉතින්දී අපි කරන්නේ මේ පොලොස් කපලා මැල්ලුමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහටයි, ව්‍යංජනයක් විදිහට සකස් කරගන්න විදිහටයි සකස් කළා. මේ වගේ ලෝ ඩෙන්සිටි පොලිඑතිලීන් එහෙම නැත්නම් LDPE බෑග් වල දාලා සීල් කරලා තියෙනවා. මේක අපිට පුළුවන් සාමාන්‍ය මාකට් එකේ, يعني සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියෙන සිල්ලර වෙළඳ කඩේක වුණත් එක දවසක් තියලා විකුණන්න, එක දවසයි තියන්න පුළුවන්. මේක අපිට පුළුවන් නම් සුපර් මාකට් එකක වගේ සෙන්ටිග්‍රේඩ් අංශක 7ට වඩා අඩු උෂ්ණත්වයක තියෙනවා නම් දවස් 4ක් 5ක් තියන්න පුළුවන්. හරි. ඔබතුමිය මේ පැවසුවේ නැවුම් විදිහට කොහොමද මේ පොලොස් සකස් කරාට පස්සේ අපි පරිභෝජනයට ගන්න පුළුවන් කාලේ. නමුත් අපිට මෙතන දක්නට ලැබෙනවා වියළන ලද පොලොස්. මේව ගැන මොකක්ද අපිට කියන්න පුළුවන්? ඇත්තටම අපි විජලනය කිරීමේදී කරන්නේ පොලොස් මැල්ලුම් විදිහට ගන්න එක විදිහටත්, ඇඹුලක් විදිහට ගන්න විදිහටත් කැට කපලා සහ ලියලා ඒක විජලනය කරගන්න විජලන යන්ත්‍රයක් ආධාරයෙන්. මේව අපිට පුළුවන් නැවත ගෙදර ගෙනියලා ජලයේ යොදලා සකස් කරගන්න මැල්ලුමක් හෝ ව්‍යංජනයක් විදිහට. මේ විදිහට සකස් කරගත්ත විජලිත පොලොස් අපිට පුළුවන් මාස 6ක් විතර කල් තියාගන්න. ඔබ දැක්ක ඇත්තටම ව්‍යාපාරයක් වශයෙන් ඔබට සිදු කරන්න ඉතාමත් හොඳ අවස්ථාවක් තියෙනවා මේ විදිහට විචලනය කරලා පොලොස් වෙළඳපළට ඉදිරිපත් කිරීම තුලින්. දීපිකා මහත්මිය, මෙතන පොලොස් පිටි එකකුත් අපිට දක්නට ලැබෙනවා. ඔව් ඇත්තටම මේ පොලොස් පිටි එක කියන්නේ අපි විචලනය කරගත්ත පොලොස් අඹරලා එහෙම නැත්නම් ග්‍රයින්ඩ් කරලා තමයි මේ පිටි එක හදාගෙන තියෙන්නේ. මේක අපිට පුළුවන් මාස 6ක් විතර කල් තියාගන්න. ඒ වගේම අපිට ඔය රොටි, පිට්ටු, සුප්
කැඳ වගේ හදද්දී මේකෙන් හැන්දක් විතර දාලා හදා ගන්න පුළුවන් ඒකෙන් අපිට පෝෂණ ගුණය වැඩි කර ගන්න පුළුවන් ඒ වගේම ව්‍යවසාය කියන්නේ මෙයින් ආදායමක් ලබා ගන්න තත්ත්වය සැලසෙනවා හොඳයි දැන් මේ පොලොස් පිටියකට අමතරව අපිට දක්නට ලැබෙනවා බෝතල් කඳ පොලොස් කීපයක් ආකාර කීපයක් මේ වගේ න අපිට මොකක්ද කියන්න පුළුවන් මේක ඇත්තටම මේ කෑන් කිරීම කියන එක තමයි ඒ කියන්නේ අපි බෝතල් කරලා තියෙන්නේ මේක තියෙන්නේ සීර දෙකේ ලුණු ද්‍රාවණයක් මේක සකස් කරන එක වැරදි ඉගෙනගෙන කරන්න ඕන මේක ඇත්තටම මාස 6ක් විතර කල් තියා ගන්න පුළුවන් අපිට තියෙන්නේ මේක ගෙදර ගෙනියලා මේක තියෙන ද්‍රාවණී වත් කරලා සෝදලා එක පාරක් වතුරෙන් සෝදලා උයා ගන්න පුළුවන් මේක මේක ලෝකේ පුරා භාවිත කරන හොඳ ක්‍රමයක් පොලොස් කල් තියා ගන්න තියෙකින් පුළුවන් හොඳයි ඊට අමතරව තවත් ආකාර කීපයක් අපිට දක්නට ලැබෙනවා මේ මොකද්ද මේ තියෙන පොලොස් අච්චාර අපි හැමෝම දන්නවනේ අච්චාර සකස් කරන්නේ කොහොමද කියලා ඒ විදිහටම මේක අපි පොලොස් කැබලි වලින් තමයි හදාගෙන තියෙන්නේ මේක අපිට පුළුවන් මාස 6ක් විතර කල් තියාගන්න ඒ වගේම මේක අපිට කෙලින්ම අපි බත් වගේ කනකොට මේකෙන් අරගෙන පාච්චිට ගන්න පුළුවන් ඔව් දැන් ඔබතුමිය කිව්ව විදිහට තවත් ආකාරයක් තියෙනවා බෝතල් වල විදිහට සකස් කරපු මේ මොකක්ද මේක ඇතර පොලොස් සීනි සම්පෝල මේක ඒ බදලා හදාගත් එකත් මේක මේක ඇත්තටම අපිට පුළුවන් කෙලින්ම බත් කනකොට මොනවා හරි කනකොට මේක කන්නේ මේකත් මාස 6ක් විතර කල් තියා ගන්න පුළුවන් මේකත් හොඳ ව්‍යවසායකයෙකුට පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදකයෙක්. ඔව් ඔබ දැක්කා ඇත්තටම ආකාර කිහිපයකට මේ විදිහට පොලොස් කල් තබා ගන්නට පුළුවන් ව්‍යවසායකයෙක් වශයෙන් නිෂ්පාදන වශයෙන් බිහි කරන්න ඔබට අවස්ථාව තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේ නිෂ්පාදන එකින් එක සිදු කරන්නේ කියලා. පොතුහැර සෝදා කපාගත් පොලොස් කැබලි සිට්‍රික් අම්ලයේ ස්වල්පයක් සහිත ජලයට දමන්න. එම ජලයේ පෙරහැර සිදුරු සහිත LDPE බෑග් වල අසුරා සීල් කරන්න. පොතුහැර සෝදා කපාගත් පොලොස් කැබලි සිට්‍රික් අම්ලයේ ස්වල්පයක් සහිත ජලයට දමා ජලයේ පෙර ජීවාණු හරණය කරගත් බෝතල් වලට පුරවන්න. එයට සීයට දෙකේ ලුණු ද්‍රාවණයකින් පුරවා වායු නිරෝධනය කර සීල් කර පැස්ටරීකරණය කරන්න. අපි සූදානම් වෙන්නේ කොහොමද විජලනය තුලින් මේ පොලොස් සකස් කරන්න කියලා ඔබට පෙන්වන්නේ. මෙහිදී ඔබ විශේෂයෙන් මතක තබා ගන්න ඕනේ පොලොස් කැල විජලනය කිරීමේදී යම්කිසි ඝනකම අඩුවීමකට අපි ලක් කර ගන්න ඕන පොලොස් කැල නොයසෙනම් විජලනයේ යම් තරමකට අපහසු වෙන නිසා. මේ විදිහට කපා ගන්න පොලොස් වාෂ්පේන් විනාඩියක පමණ කාලයක් තම්බාගෙන ඊට පස්සේ වියරණ යන්ත්‍රයක් ආධාරයෙන් අපි විජලනය කරගන්නවා. පොතුහැර සෝදා කපාගත් පොලොස් කැබලි සිට්‍රික් අම්ලයේ ස්වල්පයක් සහිත ජලයේ දමා එම ජලයේ පෙරා හුමාලයේ මගින් බ්ලාන්ච් කරන්න. ඒවා තැටිවලට දමා විජලන යන්ත්‍රයක් තුලදී විජලනය කරගන්න. කාමර උෂ්ණතීර පැමිණි පසු සුදුසු ඇසුරුමක් යොදන්න. නැවුම් පොලොස් වලට අගය එකතු කිරීම තුළින් තවත් නව නිෂ්පාදනයක් බිහි කරන්න පුළුවන් කියන තේජාණි අපිට කියනවා. තේජාණි මොනවද මේ හදන්න යන්නේ? කොහොමද මේක හදන්නේ? පොලොස් අච්චාර හදන්න යන්නේ. ඔව්. මේක හදන ක්‍රමය සහ අවශ්‍ය ද්‍රව්‍ය අපිට කිය. මේක සාමාන්‍ය සිංහල අච්චාර ක්‍රමයටමයි අපි හදාගන්නේ. එක වෙනස එළවලු වෙනකොට පොලොස් භාවිතා කිරීම. හොඳයි. කරන විදිහත් අපි පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන් පැහැදිලි කරමු.
සිහින්ව කපාගත් පොලොස් මැටි මුට්ටියක් ක්ලිප තබා විනාකිරිවල විනාඩි කිහිපයක් පස්සවා ගන්න. විනාඩි 4ක් පමණ තම්බලත් පොලොස් වලට අපි ලුණු එකතු කරනවා. කලින් සෝදා වියලාගත් අමු මිරිස් රතු ලුණු ඊට එක් කරන්න. ඉන්පසු ලුණු මුරුංගා පොතු අඹරාගත් ඉඟුරු සහ විනාකිරින් අඹරාගත් අබ තලපේද ඊට එක් කරන්න. අවශ්‍ය නම් මිරිස් කුඩු ස්වල්පයක්ද එක් කරගත හැකියි. මෙය ලී හැන්දකින් මිශ්‍ර කර විනාඩි කිහිපයක් ලිප තබා ජීවාණු හරිත බෝතල් වලට අසුරා ගන්න. කපාගත් පොලොස් ලුණු සමග මිශ්‍ර කර ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තෙක් බැද ගන්න. සිහින්ව කපාගත් රතු ලුණු, සුදු ලුණු, ඉඟුරු උම්බලකටද මෙසේ ගැඹුරු තෙලේ වෙන වෙනම බැද ගන්න. කරපිංචාද කොළපාට රැඳෙනසේ ගැඹුරු තෙලේ බැද ගන්න. පසුව තෙල් ස්වල්පයක් තාච්චියකට දමා රත් වන විට කෑලි මිරිස් සහ සීනි එක් කරන්න. පසුව බෙදගත් පොලොස් රතු ලුණු, සුදු ලුණු, ඉඟුරු, උම්බලකඩ සහ කරපිංචා මේට මිශ්‍ර කරන්න. අවසානයේ කුරුඳු, කරඳමුංගු, කරාමුණටි එක් කර මද වේලාවකින් ලිපෙන් බාගන්න. පොලොස් යොදාගෙන සිදු කරන්න පුළුවන් අගය එකතු කරන නිෂ්පාදන මොනවද කියලා දැන් ඔබ අඳුනාගත්තා. මේ පිළිබඳව ඔබට තවදුරටත් තොරතුරු අවශ්‍ය නම් ඔබට පුළුවන් ගන්නුරු ආහාර පරීක්ෂණ ඒකකයෙන් ලිපියක් ලියා හෝ දුරකථන ඇමතුමක් දීමෙන් විමසීම් කරන්න. දීප්ක මහත්මිය, අපේ ප්‍රේක්ෂකයන්ට උන් දැනුමත් වෙන්නේ කොහොමද තවදුරටත් මේ ගැන? ඇත්තටම අපි අද දිනේ කරේ පොලොස් වලින් කතාබහ ගත හැකි සහ අගය එකතු කරන නිෂ්පාදන කීපයක් හඳුන්වා දීම. ඔබට මේ මේවා යොදාගෙන මේ තාක්ෂණය යොදාගෙන ඔබේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරලා පොහොසත් වෙන ගමන් මේ රටේ ජනතාවට පෝෂ්‍යදායි ගුණදායි මේ වගේ පොලොස් ආහාරයට ගැනීම සඳහා සහාය වෙන්න පුළුවන්. සදා ඔබට අවශ්‍ය පුහුණු ලබා දෙන්න අපි සූදානම්. ඔබ කියන්න මේ ඩිපිනේට නියෝජ්‍ය අධ්‍යක්ෂ आहार पारेषण एक अंक फनस्तुन गोरु पेरादेनी अपगे दुरकथनांक बिंदु अटाई इकाय देखाय तुंसी आसू अटाई देशीय हतलिस हाय अभी अब तुम्हें बेहेवीन स्तुतिवंत अभी प्रेक्षक मे संबंधे धनुमत किरी संबंधे හොඳයි. එහෙමනම් යලිත් ලැබෙන මාසයේ 3 වෙනි සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත මාසයක් ප්‍රාර්ථනා කරනවා. Thank you.